සලවාත් කටපාඩම් කිරීම. ගෞරවනීය සහෝදරවරුනි සහෝදරියනි, සලාතය පිළිබඳව කතා කරද්දී සලාතය යනු සම්පූර්ණයෙන්ම ප්‍රාර්ථනාවක්. තුති පිදීම, ඉමහත් කිරීම, සුවිශුද්ධ කිරීම. අවු සලාතය යනු අපේ පව් බරින් අපිව නිදහස් කර ගැනීම සඳහා දෙවිඳුරන් විසින් අපිට ලබා දී තිබෙන භාග්‍යයක්. එතකොට මේ සලාතේ තුල අපි විශේෂයෙන්ම අල්ලාහව අල්ලාහට තුති පුදනවා. අල්ලාහව ඉමහත් කරනවා. අල්ලාහව සුවිශුද්ධ කරනවා. අල්ලාහව සුබ්හානල්ලාහ් යනුවෙන් පවසමින් සුවිශුද්ධ කරනවා. ඔහු ඉතාමත්ම පාරිශුද්ධවන්තයයි පවසනවා. ඉතාමත්ම ප්‍රශංසනීයයි අල්හම්දුලිල්ලාහ් යනුවෙන් පවසමින් අපි අල්ලාහට තුති පුදනවා. එතකොට මේ සියල්ලක්ම අල්ලාහ් ප්‍රිය කරනවා. ඒ වගේම අපි වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්ගෙන් විශේෂම ප්‍රාර්ථනාවක් තමයි ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, දෙවිඳුනි අපව ඍජු මාර්ගෙහි ගමන් කිරීමට සලස්වනු මැන. මේ අගනා ප්‍රාර්ථනාව. ඒ වගේම අපිට පුළුවන් අපිට අපේ අවශ්‍යතාවයන් ගෙනහැර දක්වන්න මේ සලාතේ තුල සුජූද් වැනි ඉරියව්වන් වල අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. අපේ භාෂාවෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. ඔව්. ඒ වගේම තමයි සලාතේ තුල තවත් සුවිශේෂී කෙනෙකුට ප්‍රාර්ථනා කරනමින් ඉස්ලාම් දහම අපිට මඟ පෙන්වනවා. ඒ තමයි අපිට මේ ධර්මය පිළිබඳ තොරතුරු සැපයූ, මේ ධර්මය තමන්ගේ දිවි පරදුවට තබා ජනය අතරට ගෙන ගිය කරුණාවේ දයාවේ උදාහරණය. මානව සංහතියේ මනුස්සයින්ට කරුණාවක් මෛත්‍රියක් හැටියට ඉඳිමින් මේ ධර්මයේ මනුස්සයින් අතරට ගෙන ගිය ධර්ම දූත ධර්ම ශාස්ත්‍රු නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්හට මේ සලවාතේ පවසනමින් ඉස්ලාම් දහම අපිට මඟ පෙන්වනවා. මේ සලවාතය පැවසිය යුත්තේ කොතනද කියලා කිව්වොත්, තෂහ්හුද් හිඳුමේදී. ෆජ්ර් සලාතේ නම් අපි රකඅත් දෙකක් සම්පූර්ණ කරලා මේ ඇඟිල්ලෙන් අපි සංඥා කරනවා. මේ සංඥා කරන මොහොතේදී අපි තෂහ්හුද් පවසනවා. තෂහ්හුද් පවසලා පැවසිය යුතුයි මෙන්න මේක. රකාත් හතරකින් යුක්ත සලාතයක් නම් එහි අවසන් රකාතේදී, නොහොත් හතරවන රකාතේදී. රකාත් තුනකින් යුක්ත සලාතේ නම් එහි තුන්වන රකාතේදී. මේ සලවාතේ අපි පැවසිය යුත්තේ තෂහ්හුද් වලට පසුව. මොකද්ද මේ තෂහ්හුද්? මේ තෂහ්හුද් තුලින් නබිතුමාණන් වෙනුවෙන් අල්ලාහ් වෙත කරන ප්‍රාර්ථනාව. එතකොට මේ තෂහ්හුද් කටපාඩම් කරගැනීම ඉතාමත්ම පහසුයි. මුලින්ම මම ඔබට ඒක එක වරක් කියවලා පෙන්වන්නම්. තෂහ්හුද් නමින් අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් وبارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد. මේ සලවාත. ඉතින් මේ සලවාතය අපි කටපාඩම් කරගැනීමේදී අපිට අවශ්‍ය වෙනවා මේ අරාබි වැකි අපේ සිත් සතන් තුල තැන්පත් කරගන්න. එතකොට අපිට යම් ක්‍රමවේදයන් තිබුණොත් ඒවා හිතේ තැන්පත් කරගන්නේ ක්‍රමවේදයන් පිළිබඳව අපිට ක්‍රමවේදයන් අනුගමනය කරලා ඒ තුලින් අපිට පුළුවන් පහසුවෙන් මේවා කටපාඩම් කරගන්න. ඊට කලින් ඔබට මං වරක් සලවාතේ කියවලා පෙන්වන්නම්. මාත් එක්ක ඔබත් සලවාතේ කියවන්න. අල්ලාහුම්ම صلي على محمد وعلى آل
Muhammadin kama sallaita ala Ibrahim wa ala ali Ibrahim innaka hamidum majid وبارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك හමීදුම් මජීද්. දැම් මෙතන මේ සලවාතය අපිට පුළුවන් පේලි දෙකකට කඩා ගන්න. ඒ පළවෙනි පේලියේ තියෙන දේම තමයි දෙවැනි පේලියේ සුළු වෙනස්වීමත් එක්ක නැවතවාරයක් සඳහන් වෙන්නේ. අන්තිමට ඉන්නක හමීදුම් මජීද් කියන කොටස. එතකොට පළවෙනි කොටස දිහා බලන්න එතනදී අල්ලාහුම්ම සල්ලි කියලා තමයි පටන් ගන්න. එතකොට මේ සල්ලි කියන ස්ථානවල බාරික් කියන ඒ අරාබි වාක්‍ය යදුවොත් දෙවෙනි පේළිය කම්ප්ලීට් කරගන්න පුළුවන්. බලන්න අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් කියලා තමයි පටන් ගන්න. දෙවෙනි කොටස බලන්න وبارك على محمد وبارك على محمد පළවෙනි කොටසේ තියෙනවා وعلى آل محمد كما صليت දෙවෙනි කොටසේ وعلى آل محمد كما صليت නමි باركت හරි බලන්න ඊට කලින් තිබ්බේ දිග වැකියේ මේ විදිහටම තමයි සඳහන් වෙන්නේ එනිසා අපි මෙන්න මේ විදිහටත් අපිට පුළුවන් උත්සාහ කරලා පළවෙනි ලයින් එක මම පළවෙනි ලයින් එක කියවලා පෙන්නන්නම් අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් හරිද ඒ විදිහටම තමයි දෙවෙනි කොටසේ සඳහන් වෙන්නේ බාරික් කියන ස්ථානයන් ඔබට මං පෙන්වන්නම් වබාරික් එක අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත නමි බාරක්ත කමා බාරක්ත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් ස්ථාන දෙකක තමයි කෙටි වෙනස්වීමක් තිබෙන්නේ ඉන්ෂාඅල්ලාහ එකට ඔබගේ මග පෙන්වීම කරුවන් ගුරු උපදේශක වරුන් සහෝදර සහෝදරයන් ඉන්ෂාඅල්ලාහ උදව් කරාවි කෙසේ නමුත් මේ ලස්සනට පාඩම් කරගන්න කටපාඩම් කරගන්න සලාතියේ එහි නිසි ස්ථානයේදී ඔබ මේක කියවන්න ඒ වගේම තමයි සලාතේ පමණක් නෙමේ සලාතේ හැරුණකොට තිබෙන ස්ථානයන් වලත් මේ සලාතය ඔබට නබිතුමාට ස්තුති කරන්න නබිතුමා පිළිබඳ යහපත් ආකල්පයක් ඔබට ඇති වුණ අනිවාර්යයෙන්ම එතුමාට තුති පිදීම සඳහා එතුමානන් වෙනුවෙන් මේ ප්‍රාර්ථනාව ඔබට කියවන්න පුළුවන්. ඔබ එක්වරක් මේක කියවුවොත් ඔබට දෙවිඳුන්ගෙන් ආශිර්වාද 10ක් ඔබගේ තරාතිරම් 10ක් උසස් වෙනවා. ඔබගේ කුසල් ඔබට කුසල් 10ක් හිමි වෙනවා. ඔබගෙන් අකුසල් 10ක් සමාකර හරින ලබනවා. ඒතර මේ වගේ වාග්යන් රසක් පිරී තිබෙන මේ සලවාතයට. ඒ නිසා මස්රුක්කම් නොපෙන්වා නබිතුමා පිළිබඳව ඔබගේ කන වැකින සෑන් අවස්ථාවන් වල මේ සලවාතයේ කීමට ඔබ උත්සාහ කරන්න. එතකොට ඒක අපිට විශාල කුසල් කර්මයන් හිමි කර දෙන මාර්ගයක් බවට මේ පරිවර්තනීය වෙනු ඇත. අල්ලාහ අපි සියලු දිනාටම වාග්යවන්ත ජීවිතයක් යහපත් ජීවිතයක් මෙලොවේ සහ මරණින් මතු ජීවිතයේදී ලබා ගැනීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ
අවසන් කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ.